The Lead TV Arthur Gossip Picker සාත්තරයක් නිසා සජභාරයවගින් හිරුනිකාටත් කැපිල්ලක් සජිත්ගේ පාටියේ සජබ මන්ත්‍රී බහුතරේ වර්චනය කරලා අනුරකින් ඇනගත්ත සජිත් රනිල් ළඟ දන ගහයිද ලීඩර් ගොසිප් එක නිසා ඩෝන් ගිය විමල්ට චරිත සහතිකයක් විපක්ෂ නායක ධූරයට බැසිලුත් බැල්මහෙලයි සාත්තරයක් නිසා සජභාරයවගින් හිරුනිකාටත් කැපිල්ලක් සජභාරයවයි හිරුනිකායි අඹ යාළුවෝ කියලා සජබ කට්ටිය විතරක් නෙමෙයි දේශපාලන ෆීල්ඩ් එකේ හැමෝම වගේ දන්න කාරණයක් සජබේ උදවිය කියන විදියට ඔය ආර්යාව වෙනත් ගේනු පරාන ඉස්සෙනමට වැඩිය කැමති නෑලු ඔය කියන විදියට සජබේ හැදුවට පස්සේ ඉස් ඉස්සෙලම මේ ආර්යාව නමෝ විත්‍යෙම ගෙම දුන්නේ ඉනෝකාට ඉනෝකා කියන්නේ ඉනෝකා සත්‍යංගනීට ඒ පහුගිය මහා මැතිවරණය ඉවර වෙනවත් එක්කම ඊට පස්සේ වැඩි දුන්නේ ජේෂ්ඨ මන්ත්‍රීවරයන් වෙච්ච තලතටයි රෝහිණීටයි ආර්යාව මුල් වෙලා ඒ දෙන්නට පළනුකිය පලා බෙදලා හිරුනිකාව ලංකර ගත්තා දැන් තලතයි රෝහිණී දෙන්නම සයිට් ගහලලු ඉන්නේ කතාව ඕක නෙමෙයි ඔය කියන සජභාර්යාවයි හිරුනිකායි මේ දවස්වල මුහුණට මුහුණ බලන්නේ නැති තරමට මොකක් හරි සීන් කෝන් එකක් ගිහිල්ලා කියලයි සජබේ කට්ටිය කියන්නේ ඒ ආරංචිවල හැටියට නම් ආර්යාව මේ ඊයේ පෙරේදා ගම්පහ පැත්තේ පේන බලන ගුරුනාසය කෙනෙක් හම්බ වෙන්න ගිහින් එයාගේ නායකතුමාගේ හඳහන් බලවන්න ඒ ගමනට හිරුනිකාවත් එක්කරගෙන ගිහින් ෆිට් එකට විපක්ෂ නායකතුමාට රාජ්‍යෝගයක් තිබුණට මොකද ඒකෙන් කිසිම පළක් නැහැ කියලාලු කිව්වා කියන්නේ ඒ වුණාට මොකද එතුමාගේ හයියෙන් 2030 දී මේ රටේ රාජ්‍ය නායකයා වෙන්නේ කාන්තාවක් කියලාත් ඔය ශාස්ත්‍රපුර කියලා තියෙනවලු ගින්න පත්තු වෙලා තියෙන්නේ ඒ ශාස්ත්‍රයට දෙන්නම හිතනවලු ඒ කියන නායිකාව එයා කියලා ඒ කියන්නේ ආර්යාවයි හිරුනිකයි දෙන්නම හිතනවා 2030 සජිත්ගේ හයියෙන් කිරුල ලැබෙන්නේ එයාට කියලා එක කිරුලක් පළඳින්නට බෑ එකම සිහසුනේ ඉන්නට බෑ හිරුනිකා අප දෙදෙනාටම එක රජධානක රජ කරන්නට බෑ කියලා ආර්යාව කඩු අතට අරගෙන හිරුනිකාට කට්ටක දීලා ඔන්න දැන් ආර්යාවගෙන් හිරුනිකාට විතරක් නෙමෙයි තලතාටයි රෝහිණීටයි දෙන්නටමත් ලෙසටම කැපිලලු දමිතව වුණත් දැන් වැඩිය ඉස්සරහට ගන්න ඕනේ නෑ කියලා ලකීලා දැන් තියාම තීන්දු කරලලු ඔය සීන් එකෙන් පස්සේ හිරුනිකයි දමිතයි දෙන්නත් සයිඩ් ගහලලු ඉන්නවයි කියන්නේ ඔන්න දැන් ජනාධිපති වික්‍රමසිංහගේ හොඳ කියන්නත් පටන් අරන්ලු කොහොමද ගම්පහ සාත්තරේ වැඩ කරන්න අරගෙන තියෙන විදිය වැඩේ කියන්නේ තවත් සාත්තර බැලුවොත් ඔය ලැයිස්තුව තවත් දික් වෙන්න ඉඩ තියෙනවා දැනට කියන්න තියෙන්නේ එච්චරයි සජිත්ගේ පාටියේ සජබ මන්ත්‍රී බහුතරය වර්ජනය කරලා මේ කියන්නේ යන කතාවත් සජබ ගැනම තමයි ඔන්න අපි ඊයේ කිව්වත් වගේම විපක්ෂ නායකතුමා ඊයේ රෑ ඒ කියන්නේ අප්‍රේල් 3 වෙනිදා සජබේ මන්ත්‍රී කණ්ඩායම මොනාක් ඉම්පීරියල් හෝටල් එකට ගෙනලා ලොකු පාටියක් දුන්නා. ඔය පාටියට දින දාගෙන තිබුණේ බදාදාට. ඒත් අද අප්‍රේල් 4 සජබ මන්ත්‍රී කණ්ඩායමෙන් කොටසක් ආණ්ඩුවට යනවා කියලා කතාවක් ලැව්කින්නක් වගේ හිටිච්ච එකට සජිත් ලොක්ක හොඳටම බය වෙලා. අඟහරු වාදාට පාර්ලිමේන්තුව රැස් වුණාම මොකක් හරි විජ්ජුම්බරයක් වේවි කියලා ලොක්කට සැක හිතිලා ඒකලු පාටිය ඊයේ රෑ ඇඩ්වාන්ස් කළා කියන්නේ ඒ වෙනුවෙන් සජබ මන්ත්‍රීවරුන්ට යවපු වට්ස්ඇප් පණිවිඩය මෙන්න මෙහෙමලු A dinner hosted by the honorable leader of the opposition has been arranged for all the honorable MPs of the SJB alliance at 7:30 PM on Monday at Monarch Imperial Hotel 31st New Hospital Road, Sri Jawardhanapura. Please be present. Kohomahari Party organized Kalatamakoda, Ekatave Mantri Varun Vizipahak Vage Pramanayaklu. Sajit full owl in Luhitie, E Pahugia Tigame Patagala Hitapu Settekama, Party of Varchanikar Latabunanisalu. Samaharu Nidhasata Karun Nokiyama, Vede Makarialu.
කොහොම හරි සජිත්ගේ සෙට් එක ලොකු උත්සාහයක් කරගත්ත කියන්නේ තලතා සහ රෝහිණීව පාටියට ගෙන්න ගන්නලු. හැබැයි තලතා නම් නොකර කතාම පාටිය මගහැරියාලු. බැරිම තැන වදින්පරෙන් අසනීප නිසා නොයන බව දන්නලා තිබුණු රෝහිණීව පාටියට ගෙන්න ගත්ත කියලයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි මනෝ ගණේෂන්, රෞෆ් හකීම්, දිගම්බරම් කියන සුළුපක්ෂ නායකයනුත් පාටියට ඇවිත් නෑ. රිෂාඩ් රාමකෘෂ්ණන්, වඩුවේ සුරේෂ් නම් පාටියට ඇවිත් පාඩුවේ හිටිය කියලයි කියන්නේ. කොහොමටත් සජභාභ්‍යන්තර ආරංචි මාර්ග කියන විදියට දැන් සජභාභ්‍යන්තරය එකම අවුල් චාලයක්. කොයි වෙලාවේ ජලය ඔළුවට උඩින් යයිද කියන්න බැරි තත්ත්වයක තියෙන්නේ. මේ විදියට ඇතුලේ අවුලට දැන් ටොපික් එක වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමග ජනබලවේගය එකට එකතු වෙන්න කියලා ඇවිත් තියෙන යෝජනාවලු. තලතා මේ ෆයිට් එකේ මුල ඉඳලම ඉස්සරහින් ඉන්නවා කියන්නේ. තලතා ඒ වෙනුවෙන් මීට මාස කීපයකට පෙර සාගල රත්නායක සහ රුවන් විජයවර්ධන හම්බ වෙලත් කතා කරලා තියෙනවා කියලයි ආරංචිය. මුලින්ම කවුරු හිතාගෙන හිටියත් සජිත්ව ඉස්සරහා තියලා සජ බාණ්ඩුවක් හදන්න පුළුවන් කියලා දැන් වෙනකොට ඒ මතය නැති වෙලාලු. දැන් බහුතර මතය සජබ එජාප බල හවුලක් ඇති කරගන්න ඕන කියලාලු. වැඩි කියන්නේ සජබ මහලිකම් රංජිත් මද්දුම බණ්ඩාර ලොක්කත් මේ මතයට දැන් ඔළුව වනන්න අරගෙන තියෙන එක. මේ හවුල ගැන ලොකු අවුලක ඉන්නවා කියන්නේ තිස්ස අත්තනායකයි, ඉමිටියාස් වගේ ජාතික ලේස්තු බුවාලා කිහිප දෙනෙක් විතරලු. අනුරකින් ඇනගත්ත සජිත් රනිල් ළඟ දනගහයිද? කොහොමටත් සජිත් මේ වසරේ ජනවාරි අග වෙනකල්ම වගේ තමුන් මේ රටේ ජනපති වීමත් සජ බාණ්ඩුවක් පිහිටුවීමත් ඉතා පහසු ඉතාමත් ලෙහෙසි කාර්යයක් කියලා හිතාගෙන හීන බලබල හිටියේ. රාජපක්ෂ ආණ්ඩුවේ කඩාවැටීමත් රාජපක්ෂවරුන්ට විරුද්ධව රටේ ජනමතයක් නිර්මාණය වීමත් රනිල් රාජපක්ෂවරු ආරක්ෂා කරන්නට ඉදිරිපත් වීමත් ඒ හරහා ඔහු රනිල් රාජපක්ෂ ලෙස හම්මඩු ගැසීමත් හරහා තමන්ට වැඩි ජනබලයක් හැදෙයි කියලා තමයි සජිත්ගේ තක්සේරුව වුණේ. මේ තක්සේරුව නිසා සජිත් ඉතාම හිතුවක්කාර වගේම ඔළුවත් උදුම්මාගෙන කටයුතු කිරීම නිසා සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ පිරිස් හිත තුවාල කරගෙන සජිත්ගෙන් දවසින් දවස ඈත් වුණා. සජපේ සමහර මන්ත්‍රීතුමාලා කියන විදියට සජිත් ප්‍රේමදාස එක්ක ඉන්නේ කීප දෙනයි. රංජිත්, තිස්ස, ඉමිතියාස් වැනි ජාතික ලැයිස්තු කීප දෙනා සහ දූෂණ චෝදනාවලට ලක්ව සිටින ලක්ෂ්මන් කිරියල්ල වගේ මන්ත්‍රීවරු කීප දෙනෙක් විතරයිලු. විපක්ෂ නායකතුමාගේ යාවජීව සැබෑ උපදේශක තැන ලකි. ලකි කියන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා. ඒ වගේම සජිත් සමගි ජන බලවේගයේ ගන්න තීරණවලට ඔහුගේ බිරිඳ ජලනී, සොහොරිය දුලාංජනී තමයි වැඩි බලපෑමක් කරන්නේ. ඒ හැර ජ්‍යෙෂ්ඨ පිරිසින්නේ නමට විතරයි කියලා තද මතයක් සජභාභ්‍යන්තරයේ තියෙනවා. ඔය විරසකය අතරත් තවත් බරපතලම විරසකයක් තියෙනවා. ඒ තමයි සජබ සමග එක්ව සිටින සුළු ජාතික පක්ෂ නායකත්වයන් සහ සජිත් අතර ඇති වූ විරසකය. වරක සජිත් මේ සුළු පක්ෂවල සමාජිකයන් කොටු කරලා සජබට බාගන්න හැදුවා. මේ පිළිබඳව දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සුළු ජාතික නායකයන් ඉන්නවා කියන්නේ බලවත් කනස්සල්ලෙන්. ඒ වගේම ජාතික ප්‍රශ්නය පිළිබඳව රනිල් තරණ මතය ගැන නිහඬ ප්‍රතිපත්තියක හිඳමින් විටින් විට හුදකලා ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳවත් සුළු ජාතික පක්ෂවල කලකිරීමට හේතු වී තියෙනවා. ඔය තත්ත්වය එහෙම්ම තියෙද්දී සජිත් කලේ මන් තමයි වෙන්ඩ ජනපති කියන මතයේ සිටිමින් පළත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පවත්වාගෙන යාම. මේ කාලයේදී පාවෙන ඡන්ද, පොහොට්ටු විරෝධී ඡන්ද ජාතික ජන බලවේගය වටා රොක්කුණා. එම ඡන්ද ව්‍යාපාරය සාර්ථක ලෙස ඉදිරියට ඇදීෙද්දී ගෝඨාභයගේ කඩාවැටීමෙන් කලකිරුණු පිරිස් සමගිය වටා රොක්කේය යන සිහිනය බිඳ වැටුණා. ඊට පිළියමක් හැටියට ජාතික ජන බලවේගයට පහර දෙන්න කියලා සුජීව සේරසිංහ, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, දමිතා බේරත්න වගේ නොමේරූ කතිකයන් වේදිකාවට කැඳව ගත්තා. ඔවුනුත් තොප්පි උස්සපු වඳුරෝ වගේ මාලිමාවේ කෑලි අරගෙන මාලිමාවට ගහන්න ගත්තා. වචනයි සත්‍යයි විතරයි. ඒ නිසා ඒ අය කියවපු ප්‍රලාප පිළිගැනීමට ජනතාව සූදානම් වුණේ නෑ.
මාලිමාවට ගඩවුණු ජයප අනුර දිසානායකට එරෙහි වාග් ප්‍රලාප වැඩිවෙන්න ඔහුවට ජනතාව තව තවත් ලඟුණා. ඒ වගේම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැනි පිරිස් ලවා රනිල් වික්‍රමසිංහට වෛරී වාගාලාප එල්ල කරවීම නිසා බහුතර මැදපන්තිය තව තවත් සජබෙන්න ඇතුණා. මේ වන විට අනුර කුමාර දිසානායකගේ ජනප්‍රසාදය නැවතී තිබෙන නමුත් රනිල් වික්‍රමසිංහ වටා වැඩි ජනප්‍රසාදයක් ගොඩනගමින් පවතිනවා. සුළු ජාතික ඡන්ද, පාවෙන ඡන්ද, පොහොට්ටුවේ ඡන්ද ඔහුවට රැස් වෙමින් පවතිනවා. මේ නිසාම රනිල් වික්‍රමසිංහ රටේ සියල්ලන්ගේම අවධානයට ලක් වී සිටිනවා. වැඩේ කියන්නේ රනිල් මේ වෙලාවේ බඹරේ බැල්ලි ගැහුවත් කැරකෙන සීන් එකක් තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට පාර්ලිමේන්තුව තුල රනිල්ට බහුතරය සිටිනවා. දේශපාලනික ඔහුගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂ මන්ත්‍රීවරු එක්කර ගැනීමට උත්සාහ ගන්නවා. ආරංචි විදියට සජබ දැනට සිටින මන්ත්‍රීවරුන්ට රනිල් හා එක්විය යුතු වේලාව දන්වා තිබෙනවා. ඒ සමගම සමග ජන බලවේගය සමග සන්ධානගතව සිටින සුළු ජාතික පක්ෂ සමගත් රනිල් නිරන්තරයෙන් ගනුදෙනු කරනවා. ඒ කියන්නේ අද රනිල්ට තියෙන ප්‍රශ්නය සජිත් නොවෙයි, රනිල්ට තියෙන ප්‍රශ්නය බැසිල්. මේ වන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් සමග ඍජුව සම්බන්ධ වෙනවා. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු කල්මරමින් සිටියත් පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන් රනිල් සමග ඍජුව ගනුදෙනු කරනවා. මේක රාජපක්ෂවරුනුත් නොදන්නවා නොවෙයි. ඒ ගැන ඔවුන්ගේ අහිතක් පේන්න නෑ. මොකද ඔවුන් 2029 30 වගේ නාමල්ට සුදුසු අවස්ථාවක් එනතෙක් කල්මරමින් ඉන්නේ. මේක නොනගත කාලයක් විදිහට ගණන් තියලා වගේ. ඒ විදිහට රනිල් වටේ බලය ගොඩනැගෙනකොට සජිත් ප්‍රේමදාස වේදිකා ගානේ කියවමින් යනවා. සජබ මන්ත්‍රීවරුන් බාගන්න රනිල්ගේ ආණ්ඩුව එක් මන්ත්‍රීවරයෙක්ට රුපියල් කෝටි 20ක් දෙනවා කියලා. ඒත් ඉතින් මේ වෙනකොට සජබ නෙමේ වෙන කවුරු හරි වුණත් මුදල් දී බා ගැනීමට ආණ්ඩුවට කොහෙත්ම අවශ්‍ය නැති බව සජිත් හැර හැමෝම දන්නවා. ඒ නිසා කට්ටිය ඉක්මනින්ම තීන්දුවක් ගන්න ඉඩ තියෙනවා. මේ අදහස් ගැළපිල්ල ඔන්න අපේ නෙමෙයි, සජබ ප්‍රබලයෙක් තමයි මේ විග්‍රහය අපි එක්ක කළේ. කොහොමද බලන්නකෝ කස්ටිය හිතන දුර. ලීඩ ගොසිප් එක නිසා ඩෝන් ගිය විමල්ට චරිත සහතිකයක්. නිදහස ජනතා සන්ධානයේ විධායක සභාවේදී ඩලස්ලගේ කණ්ඩායම එක්සත් මැයි දිනයකට විරුද්ධ වුණා කියලා ලීඩ ගොසිප් එකේ ගියාට පස්සේ විමල් වීරවංශට හොඳටම ඩෝන් ගිහිල්ලලු. ආරංචි විදිහට ඩලස්ලගේ ගෲප් එකේ ඉන්න මහාචාර්යවරු, ආචාර්යවරු, දොස්තරවරු, නීතිඥ මහත්තුරු බහුතරය අකමැති විමල් මේ හෙලිකොප්ටර් සන්ධානයේ මාධ්‍ය මුහුණුවර එහෙමත් නැත්තම් මීඩියා ෆේස් එක විදියට කටයුතු කරන එකටයි කියලා සන්ධානයේ ලොක්කෙක් උත්තර ලංකා ගෲප් එකට කේලමක් කියලාලු. මේකෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. නිදහස් ජනතා සන්ධානයේ මාධ්‍ය ලේකම්වරු විදියට කටයුතු කරන්නේ විමල් ඩලස් හා දයාසිරි වුණාට මාධ්‍ය වලින් වැඩි ඉඩක් ගන්නේ විමල් නිසා. හුඟක් අය මේ සන්ධානය හඳුන්වන්නේ විමල්ගේ අලුත් පක්ෂය කියලාලු. ආරංචි වෙලා තියෙන විදියට නිදහස් ජනතා සභාවේ මහාචාර්ය කෙනෙක් තමුන් මීට පෙර උගන්නපු විශ්වවිද්‍යාලයේ මිතුරන් පිරිසක් එක්ක මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවලු. මීට මාස 6කට කලින් විමල්ලට වාසුලට ගම්මන්පිලලට ලංකාවේ කිසිම තැනක රැස්වීමක් තියාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. යන තැන මිනිස්සු හූ කියනවා. අරකලෙන් පස්සේ ඊට පෙර පොහොට්ටුවේ ඉඳලා ස්වාධීන වෙච්ච කණ්ඩායම් වලින් පාරට බහින්න පුළුවන්කම තිබුණේ නිදහස් ජනතා සන්ධානයේ අපිට විතරයි. අපි තමයි බදුල්ලේ මීරිගම නුවර අනුරාධපුරේ ඉතාම සාර්ථක සම්මන්ත්‍රණ තියලා ඉස්සෙල්ලම ජනතාව අතරට ගියේ. අපි තමයි පළාත් පාලන මැතිවරණය ඉල්ලන සටනට පාර්ලිමේන්තුව තුලහා පිටත සිටින පක්ෂ 25ක් එකතු කළේ. සජබට එකතු වෙන්න කියලා සජිත් කියනකොට ජාතික ජන බලවේගයනුත් අපිට පොඩි පොඩි සිග්නල්ස් එන්න පටන් ගන්න තිබ්බේ. චම්පිකයි කුමාර වෙල්කමයි අනුරයාපයි නාකත්වය දරන කණ්ඩායම් තුනත් කෙලින්ම අපිත් එක්ක එකතු වෙන්න කියා සාකච්ඡා පටන් ගන්න තිබුණේ. එහෙම තියේදී තමයි මේ පළාත් පාලන මැතිවරණය ඇවිත් කෙටි කලක් තුල අපිට සන්ධානයක් පිටුවා ගන්න උනේ. එතනදී අපේ අකමැතිම කණ්ඩායම උනේ විමල්ලගේ කණ්ඩායම. නමුත් පක්ෂ 16ක් එකතු කිරීම වෙනුවෙන් අපිට අකමැත්තෙන් උනත් ඒ අය සමග යන්න උනා. නමුත් දැන් වෙලා තියෙන්නේ එයාලා උඩ ගිහින් අපි යට ගිහින්. නිදහස් ජනතා සන්ධානයෙන් නාම යෝජනා දුන්න බහුතරය
එක්කො නිදහස් ජනතා සභාව නියෝජනය කරන අය, නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අය. නමුත් රටට පේන්නේ මේක විමල් නායකත්වයේ දරන සන්ධානයක් කියලා. අපිට ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ අයගේ ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න පුළුවන් නම්. නමුත් බලන්න, එයාලගේ ගොන් ප්‍රතිපත්ති තාම එහෙමම තියෙනවා. ඒවා කාලීනව වෙනස් වෙලා නැහැ. ජාතිවාදී අවසනවා රනිල් අණුවක් දුන්නු ගමන්. IMF එකට බනිනවා, අරකලියට බනිනවා, විපක්ෂය අනෙක් ඔක්කොටම බනිනවා. හෙලිකොප්ටරය කවදාහරි මැදමුලනට බහිනවා කියලා මිනිස්සු කියන්නේ මේ සෙට් එක නිසා තමයි. ඉතින් කොහොමද අපි එකට ඉස්සරහට යන්නේ? ඔන්න ඔහොමලු මහාචාර්යතුමාගේ විග්‍රහය. ඉතින් විමල්ට ඩෝන් යන එක පුදුමයක්ද? කොහොමටත් කට්ටියටම කට බ්‍රේක් නැති නිසා අද හෙටම උත්තර ලංකා එකේ කවුරු හරි කොහේ හරි කටවරද්දගෙන නිදහස් ජනතා සභාවට ඇරලා දාන කල්ලු සන්ධානෙන් එළියට පනින්න බලා ඉන්න අයත් දින ගණන් කර කර ඉන්නේ. ලොතරැය්‍ය ඇදෙන්න වැඩියෙන්ම ඉඩ තියෙන්නේ විමල්ට නැත්තම් ගෙවිඳුටලු. විපක්ෂ නායක ධූරයට බැසිලුත් බැල්මහෙලයි. වෙන්ඩ ජනාධිපති කෙනෙක් මේ ළඟති දවසක පෝට්ටුවේ ජාතික සංවිධායක බැසිල් හම්බ වෙන්න ශ්‍රැංගීලා එපාර්ට්මන්ට් එකට ගිහින් ඒ ගිහින් තමන් ඊළඟ අවුරුද්දේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා කිව්වලු. ඉතින් අපේ පක්ෂෙන් ඉල්ලන්නකෝ බැසිල් ලොක්කත් ගත්කටටම කිව්වලු. අම්මෝ පොහොට්ටුව නම් එපා, පොහොට්ටුවේ සපෝට් එක දුන්නම ඇති. මම ඔබතුමා වගේම පක්ෂයක් ගත්තා වෙන්ඩ ජනාධිපතිතුමා කියලා. කොහොම නමුත් පොහොට්ටුව නම් අපව එපා කිව්වම බැසිල්ට ටිකක් ලැජ්ජත් හිතුණලු. වෙන්ඩ ජනාධිපතිතුමා ගියත් එක්ක හිටපු ජනාධිපති ගෝඨාට කෝල් එකක් අරන්, අන්න ඔහේගේ නල්ලමල යාළුව දැන් ඇවිත් ගියා, මිනිහා ඊළඟ පාර ජනාධිපතිවරණයට එනවලු. බැසිල් එහෙම කියලා බක බක ගගා හිනා වුණාලු. ආරංචිය හැටියට පිනා චාන්ස් එක හරි ලැබෙයි කියලා හිතාගෙන බැසිලුත් ඇමරිකන් සිටිසන් එක අස්කරගෙන ජනාධිපතිවරණයට එන්නලු. කුරුමානම් අල්ල අල්ල ඉන්නවයි කියන්නේ. 24 ජනාධිපතිකම බැරි වුණොත් විපක්ෂ නායකකම හරි ගන්නලු බැසිල්ගේ අදහස වෙලා තියෙන්නේ. මොකද රාජපක්ෂ පවුල මේ වෙනකොට ටාගට් කරලා තියෙන්නේ 2030 ඒ ගිලිහුණු කිරුල නාමල්ට ගන්න. ඔන්න දැන් නාමල් බැහැලාම වැඩ. හැම දවසට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට යනවා, රැස්වීම් තියෙනවා. ඊයේ රැස්වීම තිබුණේ පොළොන්නරුවේ අනුරාධපුරේ. පළාත් පාලන ඡන්දේ කල්කියත් එක්ක සජබෙයි මාලිමාවේ ඡන්ද කැම්පේන් කඩන් වැටුණා. සෝෂල් මීඩියාවලත් දැන් වෛරල් වෙන්නේ මිනි මැරුම් වංචා දූෂණ. ඒ ඇස්සේ ලැබුණු චාන්ස් එකෙන් පොහොට්ටුවෝ ආයෙත් ගොඩ යන්න ෆුල් ට්‍රයි එක දෙනවා. ඔන්න ඔහොම තමයි ලංකාවේ දේශපාලනේ. ඕන දෙයක් සති කීයද මතක තියෙන්නේ. එහෙනම් අදට ඇති. එහෙනම් කාටත් කලින් ලංකාවේ පොලිටිකල් ගොසිප් එක හරියට පත්තු කරගෙන හෙටත් හම්බවෙමු.